Business Report. වසරකට පසු සැලකිය යුතු ලෙස පහත වැටුණු ඩොලරය. දින 11කට පසුව කොළඹ කොටස් වෙළඳ පොළ පහතට. සැප්තැම්බර් මාසයේ සංචාරකයන් 122,140ක්. කොළඹ පුරහලේ නවීකරණය වූ DSI ප්‍රදර්ශනාගාරය. යුනියන් බැංකුවට නව සභාපතිවරයෙක්. From Studio 24, here's Dulmini Hansika. අයිබෝවන් දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙනෙන ද නයිට්ලි බිස්නස් රිපෝර්ට් සමගින් ඔබට එක්වන්නේ. ජාත්‍යන්තර මුල් අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායම සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මුල් අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු දූත පිරිස ඔක්තෝබර් 4 වනදා දක්වා මෙරටේ රැඳී සිටීමට නියමිතයි. ජාත්‍යන්තර මුල් අරමුදලේ නියෝජිතයන් පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ ආර්ථික විශේෂඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මුල් අරමුදලේ සහයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිතයි. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් සිදු කෙරෙන බවයි. එහි ව්‍යූහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝබර් මස අගභාගයේදී නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට් සුගී අසකවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙල පිළිගන්නා බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි. ශ්‍රී ලංකාව තුල සමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තුතිවන්ත වන බවද එම සුබපැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 1966 වසරේ සිට මෙදක්වා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ පෙන්වා දෙන අසකවා මහතා සඳහන් කරන්නේ වසර ගණනාවක් පුරා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ඉවහල් වනු ඇති බවද එම සුබපැතුම් පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන්. මේ අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සි ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වුණා. ජයිකා ආයතනය මගින් මෙරට ක්‍රියාත්මක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කිරීමට පසුගියදා ජපාන තානාපතිවරයා ජනාධිපති ලේකම්තුමා හමු වූ අවස්ථාවේදී සාකච්ඡා කර තිබුණා. එම කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වෙ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් කට්සුහිරෝ සුසුකි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. 2023 ජුනි 8 වනදායින් පසු ප්‍රථම වරට අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල රුපියල් 298.30ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 299.135ක් ලෙසත් සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. රුපියලේ අගය ශක්තිමත් කිරීම මගින් මෙරට ආර්ථික තත්ත්වය ස්ථාවර කරගැනීමේ අවස්ථාව පවතින බවයි පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසුවේ. ඉකුත් වසරවල රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය හමුවේ රුපියලේ අගය දරුණු ලෙස අවප්‍රමාණ වුණා. ඒ අනුව 44.8% අවප්‍රමාණයක් සටහන් කරමින් 2022 වසරේ නොවැම්බර් මාසය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල රුපියල් 360.99ක් සහ විකුණුම් මිල රුපියල් 371.83ක් බවට පත් වුණා. අනතුරුව පැවති රජය සමයේ ආරම්භ කෙරෙනු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණ වෙමින් එහි අගය 300 සීමාව වෙත පැමිණියා. ඒ අනුව 2023 ජුනි 8 වනදායින් පසු ප්‍රථම වරට අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව
රුපියල් 91 මිලි රුපියල් 230ක් ලෙසත් විකුණුම් මිලි රුපියල් 239.35ක් ලෙසත් සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. පසුගිය මැතිවරණ කාලයත් සමග රටට වැඩි වැඩියෙන් පුද්ගලයන් එන්නට පටන් ගත්තා. ඒ තුල යම් ආකාරයේ රටට ගලා එන ඩොලර් ප්‍රමාණය වැඩිවීමක් පෙන්눔 කරා. ඒ වගේම මේ වෙනකොට විදේශ ප්‍රේෂණ ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ තුලින් ගලා එන ඩොලර් ප්‍රමාණය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේ කියන ආකාරයට රට තුලට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් පෙන්눔 කරනවා. මේ ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා රුපියලයේ අනිත් පැත්තෙන් ව්‍යාපාරික ප්‍රජාව තුළ පවත්න විශ්වසනීයත්වය ඉහළ යාම ඕනෑම රටක ආර්ථිකයක ශක්තිමත් භාවය නැත්නම් ගොඩනැගීම කියන එක තීරණය වන ප්‍රධාන සාධකයක් තමයි ඒ රටේ ජනතාවගේ ව්‍යාපාරික ප්‍රජාවත් ඇතුළුව ජනතාවගේ කන්ෆිඩන්ස් එහෙම නැත්නම් විශ්වසනීයත්වය ඉහළ යාම. දැන් නව රජයේ බලයට ආවට පස්සේ මේ රටේ ජනතාව තුළ අලුත් බලාපොරොත්තු රාශියක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව තුළත් යම් ආකාර ධනාත්මක බලාපොරොත්තු ගොඩනැංවීමක් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ කොටස් වෙළඳපොලේ මිල දර්ශකයන් ධනාත්මකව ඉහළට යනවා. ඒ වගේම විනිමය අනුපාතිකයත් යම් ආකාරයට ගැළපෙන එහෙමත් නැත්නම් රුපියලයේ ශක්තිමත් වන ස්වරූපයක් කරා ගමන් කළ තියෙනවා. මේ වගේ ධනාත්මක ලක්ෂණ රාශියක් මේ තුළ සිද්ධ වෙනවා. මෙය අනාගතයට දිගින් දිගටම පවත්වාගෙන යාමට නම් ඇත්තටම රටට දිගින් දිගටම ගලා යන ඩොලර් ප්‍රමාණය වැඩි වෙන්නට ඕනේ. රටින් ගලා යන ඩොලර් ප්‍රමාණය යම් ආකාරයකට අඩුවීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ රුපියලයේ දිගින් දිගටම ශක්තිමත් වීමක්. මොකද කිසියම් රටක මුදල් ඒකකය දිගින් දිගටම ශක්තිමත් වීම තුළ ඒ රටේ එක් ජන කොට්ටාසයකට ඒ අයහපත් ආකාරයට බලපාන්නට පුළුවන්. මොකද නිතරම මේ විදේශ ගනුදෙනු වල නිරත වෙන කාණ්ඩයන් දෙකක් තියෙනවා. එකක් තමයි ආනයනකරුවන් අනිත් එක අපනයනකරුවන්. ඒ වගේ විදේශ රටවලට යන විදේශීය රටවලින් එන අයට ආකාර දෙකකට තමයි රුපියල් මුදල් ඒකකයක් ශක්තිමත් වෙන එක බලපාන්නේ. එහෙමනම් රටට අවශ්‍ය වෙන්නේ මේ දිගින් දිගටම ශක්තිමත් කර ගැනීම නෙවෙයි මේ යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම. අපිට අවශ්‍ය වෙනවා රුපියලයේ නැත්නම් ඩොලරයට සාපේක්ෂව රුපියලයේ යම් පමණකින් ශක්තිමත් වුණාට පස්සේ ඒ යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට ඒ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම තුල තමයි ආර්ථික ස්ථාවරත්වය කියන එක ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන්නේ. මේ අතර හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා CX කිනුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට උපයෝගී වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වැඩසටහන වෙනුවෙන් කැපවී කටයුතු කරන ලෙස නව බලධාරීන්ගේ ඉල්ලා සිටින බවයි. එම වැඩසටහන සම්බන්ධයෙන් ගන්නා නුසුදුසු තීරණ මගින් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබාගත් ප්‍රගතිය අනතුරේ හෙළිය හැකි බවද ඔහු නිකුත් කළ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 122140ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළා. ඒ අනුව 2024 වසරේ මුල් මාස 9 තුළ ශ්‍රී ලංකාවට පැමිණෙති සමස්ත සංචාරකයන් ප්‍රමාණය 14,84,808ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටට වැඩිම සංචාරකින් පිරිසක් සැප්තැම්බර් මාසයේ පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංචාරකින් සංඛ්‍යාව 27,884ක්. දෙවනුව වැඩිම සංචාරකින් පිරිසක් චීනෙන් පැමිණ තිබෙනවා. එම සංඛ්‍යාව 9,078ක් වන අතර තෙවනුව වැඩිම සංචාරකින් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්. ජනවාරි මාසයේ සංචාරකයන් 208,253 දෙනෙකු, පෙබ්‍රවාරි මාසයේ සංචාරකයන් 218,350 දෙනෙකු සහ මාර්තු මාසයේ සංචාරකයන් 209,181 දෙනෙකු මෙරටට පැමිණති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. අප්‍රේල් මාසයේදී සංචාරකයන් 148,867ක්, මැයි මාසයේ සංචාරකයන් 112,128ක්, ජුනි මාසයේ සංචාරකයන් 113,470ක් සහ අගෝස්තු මාසයේ සංචාරකයන් 164,609ක් මෙරටට පැමිණ තිබෙනවා. 2024 වර්ෂයේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාල පරිච්ඡේදය තුළදීද වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. ඉන්දියාවෙන් මෙරටට පැමිණති සංචාරකින් සංඛ්‍යාව වන්නේ 286,556ක්. මේ අතර 2024 වසරේ මුල් මාස 8 තුලදී ඩොලර් බිලියන 2.16ක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට ශ්‍රී ලංකාව සමත් වේ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.
ඇල්සොනික් පුද්ගලික සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය වන ඔඩෝප්ලස් වෙළඳපොළ වෙත හඳුන්වා දුන්නා. මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීම සිදු වුණේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී. දුර්ගන්ධය නැති කරන ස්වභාවික විසඳුම වෙන ඔඩෝප්ලස් ලෙස මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී සිදු කරනවා. පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයක් ලෙස මෙම නවතම නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා. එදිනදා ගෘහස්ථ භාවිතය උදෙසා අපවාහන පද්ධති වෙනුවෙන් මෙන්ම කසල බඳුන් නානකාමර මුළුතැන්ගේ දුර්ගන්ධය නැති කිරීමට මෙම නිෂ්පාදනවලට හැකියාවක් පවතින බවයි එම ආයතනය පැවසුවේ. 100%ක්ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වන මෙය පරිසරහිතකාමී නිෂ්පාදනයක්. මෙම නිෂ්පාදනය මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව පවතින අතර ඉදිරියේදී දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල්වලින් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙනයි අපි ඔඩෝ ප්ලස් එක හදන්නේ. මේකෙන් කරන්නේ තියෙන දුර්ගන්ධය, පරිසරයේ තියෙන දුර්ගන්ධය නැති කිරීමට පාවිච්චි කරන සාන්ද්‍රණමය වියරමය ස්ප්‍රේ එකක්. මේක ස්ප්‍රේ කරාම තියෙන කෑම වල කුණු ගඳ, කුණු වල කෑම කුණු වල තියෙන ගඳ, ෂ්‍රූම් වල ටොයිලට්ස් වල කිරි වල තියෙන ගඳ, ඒ හැම ගඳක්ම මේකෙන් යවන්න පුළුවන්. මේ වගේ නිෂ්පාදනයක් අදටත් ලංකාවේ කොහෙවත් නැහැ. කිසිම සුපර් මාකට් එකවත් කොහෙවත් ගන්න නැහැ. මේක පළවෙනි වතාවට අපි ලංකාවේ මේ ප්‍රොඩක්ට් එක ඉන්ට්‍රඩියුස් කරන්නේ. මේක කරමු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩයක්. ව්‍යාපාරික ලෝකයේ තවත් තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව. This is the nightly business report. ඔබ නැවතත් the nightly business report සමගින්. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට 50 වසරක් සපිරීම නිමිත්තෙන් සිතම් 2023 දීප ව්‍යාප්ත චිත්‍ර හා නිර්මාණ තරගාවලී ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය පැවැත්වුවා. ඊට අමතරව සමාගමේ නව ත්‍රිපෝෂ වෙබඩවිය එළිදැක්වීමද සිදු වුණා. පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් නිපද වන ත්‍රිපෝෂ සන්නාමයට වසර 50ක් සපිරීම නිමිති කොටගෙන ත්‍රිපෝෂ සහ සුපෝෂ සන්නාමයන් ඒකාබද්ධව අදියර දෙකකින් යුක්තව පවත්වන්නට යෙදුණු සිත්තම් 2023 දීප ව්‍යාප්ත චිත්‍ර හා නිර්මාණ තරගාවලියේ ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීමේ උත්සවයට සමගාමීව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ත්‍රිපෝෂ ආයතනයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මුද්‍රණ කාර්යාංශය මගින් මුල් දින කවරයක් නිකුත් කිරීමද එහිදී සිදුව තිබෙනවා. ත්‍රිපෝෂ ආයතනයේ නවතම නිෂ්පාදනය වන කැලරි බාර් නිෂ්පාදනය හඳුන්වා දීම ඒ අතරට අයත්. ලංකා ත්‍රිපෝෂ සමාගම 50 වසරක අභිමානය සැමරීම වෙනුවෙන් 2023 වර්ෂයේදී සංවිධානය කළ දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයේ අදියර දෙකකින් වැඩිහිටි දරුවෝ පෙරපාසලේ සිට සියලු දෙනා දක්වා ආරම්භ කරපු උත්සවේ අපි අද ත්‍යාගි ප්‍රදානය තුමුණා. ඒකට සමගාමීව ත්‍රිපෝෂා නිවසින් අලුතෙන් හඳුන්වලා දෙන සුපෝෂා කැලරි බා නමින් එළියට එන පාම්පිටි වලින් තොර ග්ලූටන් ෆ්‍රී ආහාරයක් විදියට සමාජගත කරන මේ කැලරි බා එක ලොන්ච් කිරීමත් මහ භාණ්ඩාගාරයට ලාභාංශ විදියට 2024 වර්ෂයේදී මිලියන 185ක මුදලක් ප්‍රදානය කිරීමත් සහ අපේ වෙබ්සයිට් එක සුපෝෂා ත්‍රිපෝෂා කැලරි බා වෙබ්සයිට් එක එළිගත කිරීමේ උත්සවය තමයි අද පැවැත්වුනේ. ඒක නිසා මේක රාජ්‍යයට රජයට අයත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂක යටතේ මුදල් අමාත්‍යාංශයෙන් පාලනය වෙන විශේෂ ආයතනයක්. මේක මේ වසර කීපයක ඉඳලා ඉතාමත් ඉහළ මට්ටමට ගෙනහැල්ලා ඉහළම ලාභාංශ ලබන දෙයක්. සියලුම දෙනාගේ උපරිම දායකත්වයෙන් වැඩ කරන සියලුම දෙනාගේ උපරිම දායකත්වයෙන් කලමනාකාරීත්වයේ සහයෝගීත්වයෙන් මේක දිනෙන් දිනම දියුණුවට පත් වෙන ආයතනයක්. ඒක නිසා අපි ලෝක ළමා දිනය වෙනුවෙන් සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් අපි මේ සංවිධානය කර මේ වැඩසටහන ප්‍රේ දැයි දරුවන්ට අනාගත දරුවන්ට ඔක්කෙමත් පෝෂණයෙන් පිරි දිරි පරපුරක් බෙහි කිරීමේ ඒකායන බලාපොරොත්තුවෙන්. වසර 62ක අඛණ්ඩ ජනතා විශ්වාසය සමග ලොවදිනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පවහන් සන්නාමය වන DSI ආයතනය කොළඹ 2 ටවුන් හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර නව මුහුණුවරකින් යළි විවෘත කර තිබෙනවා. මෙය DSI ආයතනික ගමන් මගෙහි තවත් සුවිශේෂී සංස්ථානයක් ලෙස හැඳින්විය හැකි.
ශ්‍රීලංකික ජනහත ගැස්ම හඳුනන DSI සන්නාමේ පාරම්පරික විශිෂ්ටත්වය රැකගෙන නූතන ජීවන විලාසිතාවන්ට සරිලන ආකාරයෙන් නවීනත්වය මුසුව ආකර්ෂණීය පෙනුමකින් යුතුව මෙම ටවුන් හෝල්හි පිහිටි ප්‍රදර්ශනාගාරය නවීකරණය කර තිබෙනවා. DSI අනගි පාවහන් නිමැවුම් පෙළතරින් තමාට ගැළපෙන පාවහන් සිත්සේ තෝරා ගැනීමට වැඩි ඉඩකඩක් ඒ අනුව ලැබෙනු ඇති. නව මුහුණුවරකින් යුතු මෙම නව ටවුන් හෝල් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට DSI සැම්සන් සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් එහි සම්මානිත කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ යන මහත්වරුන් එක්ව සිටියා. ඊට අමතරව ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි සම්මානිත සභාපති නන්දදාස රාජපක්ෂ, කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සමන්විධිකාරී ප්‍රදීප් සමරතුංග, අලවියංශ ප්‍රධානී හරිත ඉන්දීප සහ ජාතික විකුණුම් කළමනාකාර නලින් වීරවර්ධන යන මහත්වරුන් මෙන්ම ආරාධිතයන් හා හිතවත් පාරිභෝගිකයන් රසක් ඊට එක්ව සිටියා. DSI පසුගිය වසර කිහිපය පුරා සිය ප්‍රදර්ශනාගාර ජාලය දීප ව්‍යාප්ත කිරීමේ අරමුණින් නව ප්‍රදර්ශනාගාර රසක් විවෘත කිරීමට කටයුතු කළා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් අලවිසල් ජාලය ලෙස ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම, යූසොෆ්ටෝ, රන්පා, සැම්සන්ස්, DSI සුපර් ස්පෝට්, බීට්, බීච්, වේව්ස්, ජෙසිකා වැනි දේශීය සන්නාම රසකින් සමන්විතයි. ජාත්‍යන්තර සන්නාමයන් වන රෙඩ් ටේප්, රීබුක්, පූමා, ෆිලා, US, පෝලෝ වැනි විදෙස් අනකි පාවහන් නිෂ්පාදන රසක්ද ශ්‍රී ලාංකිකයන් වෙත හඳුන්වා දීමට මෙම ආයතනය කටයුතු කර තිබෙනවා. ලෝක ළමා දිනයේ නිමිත්තෙන් දරුවන් සඳහා විශේෂ වට්ටම් සහ විශේෂ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කිරීමට කැන්ඩි ආයතනය ඊයේ කටයුතු කළා. මේ අතර පැල්වත්ත මිනස්රෝ ජාත්‍යන්තර පාසලෙහි පළමු ත්‍යාග ප්‍රධානෝත්සවය ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත් වූ අතර ඒ ඇතුළු ආයතන රසක් ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහන් රසක් සංවිධානය කර තිබුණා. කැන්ඩි ආයතනයට පැමිණි දරු දැරියන් වෙත මෙම විශේෂ අවස්ථාව ඊයේ හිමි වුණා. නුගේගොඩ ශාඛාව, කිරිබත්ගොඩ ශාඛාව මෙන්ම කඩවත ශාඛාවේදීද මෙම වැඩසටහන පැවැත්වුණා. පෙරවරු 10:30 සිට පස්වරු 7 දක්වා මෙම වට්ටම් ලබාදීම සහ තෑගි ලබාදීම සිදුව තිබෙනවා. ළමුන් සඳහා අවශ්‍ය සියලුම වර්ගයේ උපකරණ, නිමි ඇඳුම් සහ සෙල්ලම් භාණ්ඩ සඳහා මෙම වට්ටම් ලබාදීම එහිදී සිදු කරනවා. මෙම ශාඛාවන් ත්‍රිත්වයේ පැවැත්වූ තරඟ සඳහා සහභාගී වී ජයග්‍රහණය කරන දරු දැරියන්ට ත්‍යාග ලබාදීමද මෙම ශාඛාවලදී සිදුවීම විශේෂත්වයක්. ඊට අමතරව කැන්ඩි ශාඛාව වෙත පැමිණෙන සියලුම දරු දැරියන්ට ත්‍යාග ලබාදීම ඊයේ දිනේ සිදු වුණා. මේ අතර පානදුර නදීර සුප ආයතනයේ අධිපති දේශමාන්‍ය නදීර නුවන් ෆර්නෑන්ඩෝ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ මැජික් සංදර්ශනයක් ඇතුළු ත්‍යාග ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම මැජික් සංදර්ශනයේ නැරඹීමට විශාල දරුවන් පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක්. මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. ඒ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සහ මිනස්රෝ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂක දේශමාන්‍ය ආචාර්ය මේජර් අනුර කන්නංගර මහතා, විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ කොටස් හෝමාරුවෙහි ලැයිස්තුගත මහබැංකුවෙහි ලියාපදිංචි මෙරට ප්‍රමුඛතම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් වන යුනියන් බැංකුවෙහි නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කර තිබෙනවා. ඊයේ දිනේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත්වීම ක්‍රියාත්මකයි. මෙතෙක් යුනියන් බැංකුවෙහි සභාපතිවරයා වූ නිර්වාන් චෞද්‍රී මහතා එම දුරේ නිවත් වීමෙන් අනතුරුව මෙම නව පත්කිරීම සිදු කර තිබෙනවා. දිනේෂ් වීරක්කුඩි මහතා පසුගිය අප්‍රේල් පළමුවනදා සිට යුනියන් බැංකුවෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද පත් කර තිබුණා. දිනේෂ් වීරක්කුඩි මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පැවති රජයේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙහි සභාපතිවරයා ලෙස මෙන්ම කොළඹ වරායනගර ආර්ථික කමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.
දිනේෂ් වීරක්කොඩි මහතා මීට පෙර මෙරට ප්‍රධානතම වාණිජ බැංකු දෙකක් වන හැටන් නැෂනල් බැංකුවෙහි සහ කමර්ෂල් බැංකුවෙහි සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළා. මීට අමතරව ඔහු DFCC බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. කොළඹ කොටස්වලද පොලේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වෙමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ද නයිට්ලි බිස්නස් රිපෝර්ට් සමගින්. අකණ්ඩව වර්ධනයන් වාර්තා වූ දින 11කට පසුව කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල 15 යාමක් අද වාර්තා වුණා. ජෝන් කීල්ස් හෝල්ඩිංස්, LLC හෝල්ඩිංස්, NDB බැංකුව, හේලිස් සහ DFCC බැංකුව යන සමාගම්වල කොටස් මිලකනන් 15 යාම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ පහත වැටීමක් අද දිනේ වාර්තා වුණා. ඊට අමතරව සමාගම 137ක කොටස් මිල ගණන් ඊයේ දිනට සාපේක්ෂව අද දින 15 ගොස් තිබීම විශේෂත්වයක්. දැන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගමු කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන්. අයිබෝන් රොෂාන්. අයිබෝන් දෙල්පිලි. කොටස් රදපුලේ ගණන් පිළිබඳ සලකා බැලුවොත් ගෙවී ගිය දින තුල සීල කොටස් ප්‍රදර්ශකයේ පෙරදිට සාපේක්ෂව 158ක් 15 ගොස් දිනේ අවසානයේ 11934ක් විදියට සටන් වුණා. SNP SLT බැරුවත් පෙරදින සාපේක්ෂව 110ක් 15 ගොස් දින අවසානයේ 3510ක් විදියට සටන් වුණා. දවසේ සමස්ත පිරිවටම සටන් වුණේ රුපියල් බිලියන 2.2ක් ලෙසින්. ප්‍රතිශතයක් ලෙස වැඩි මිල ඉහළගේ සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවිලින් බ්ලූ ඩයමන්ඩ්, නේෂන් ලංකා, පැරගන්, ග්‍රීන්ටෙක් එනර්ජි, ලංකා රියල් ඉන්වෙස්ට්මන්ට් සමාගම් සටන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩි මිල පහළගේ සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවිලින් බ්ලූ ඩයමන්ඩ්, ඩයලොග් ෆයිනෑන්ස්, මුලර් සෙන් ෆිලිප්ස්, සිංහ හොස්පිටල්ස්, EMA කන්සල්ටන් සමාගම් සටන් වුණා. SNP SLT නිවාසාර්ශකේ අද දවසට ක්‍රියාත්මක වුණේ කොයවරින්ද? උදසන වේලාව යම්කිසි 15 යාමක් වාර්තා වුණත් ඉන් පසුව ඉහළ යාමක් වාර්තා වී අවසන් වෙන්නේ පෙරදිට සාපේක්ෂව 15කින්. සිල් කොටස් නිවාසාර්ශකේ අප දක්නට ලැබෙනවා 15 යාමක් වාර්තා වී 12,000 මට්ටම පසු කරගෙන ගියත් අවසන් වෙන්නේ පෙරදිට සාපේක්ෂව 15කින්. ඉතින් කොටස් වලින් පොලේ තවත් තොරතුරුගෙන හෙට දිනේ අපි යලිත් හමු වෙමු. ස්තුති රොෂාන්. එසමකින් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙනෙන ද නයිට්ලි බිස්නස් රිපෝර්ට් අදට අවසන්. හෙටත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.